උදෑසනක් වේවා. දිනන ජීවිතවලින් අද මම කතා කරන්නේ දිනන්න ඕන නම් ඉලක්ක තැබීම ගැන. එතින් දැන් ඉලක්ක තැබීම ගැන උගන්වන්න නෙමෙයි යන්නේ. ඒක ගොඩක් අය කරනවනේ. එහෙනම් මේ පාඩම ඒ සම්බන්ධව නෙමෙයි. ටිකක් පරිස්සම් වෙන්න කියන එක ඉලක්ක තබද්දී. මට මතකයි අවුරුදු 30කට විතර පෙර මම පෞරුෂත්ව වුණ වෙලසන් දනචන්ද්‍ර වැඩමුළු ආදී හඳුන්වා දෙමින් පටන් ගත්තු කාලේ මම කවියක් ලිව්වා. මේ කවියේ මම ලිව්වේ There are no impossibilities, only probabilities. If you create a real need within you, you can make probabilities into possibilities. කියලා ඉංග්‍රීසි කවියක් ඉංග්‍රීසි වැඩමුළුවක පාවිච්චි කරන්න ලිව්වා. ලියලා දැන් මේක මම උගන්නන ගමන් මම දැන් ඒ කාලේ පශ්චාත් මනෝවිද්‍යා උපාධිය කරමින් හිටියේ. ඒකේ උගනගත්තේ එක පාඩමක් වොට්සන් කියන මනෝවිද්‍යාඥයා ගැන. මෙයා කියලා තිබුණා මට ලදරුවන් දුසිමක් දෙන්න. ඒ ලදරුවන්ගෙන් ඕනම කෙනෙක් මං ඇස් පියාගෙන අහඹු ලෙස මෙහෙම තෝරලා අරගෙන ඔබ නම් කරන ඕන කෙනෙක් බවට පත් කරන්නම් කියලා. ඒ කියන්නේ වා කිව්වොත් මෙයා වඩුවෙක් කරන මට වඩුවෙක් කරලා පෙන්නන්න. වෛද්‍යවරයෙක්වත් වෛද්‍යවරයෙක් කරලා පෙන්නන්න. මේ දරුවා ඉංජිනේරුවෙක් කරන මම ඒක ඉංජිනේරුවෙක් කරලා පෙන්නන්නම් කියලා. දැන් මෙහෙම එයා මේසන් අන බෙගමෑන් ඔන් ද ස්ට්‍රීට් කියලා හංගන්නේ කරේ කරන්න පුළුවන් කියලා කියලා. මම මේක අරගෙන මම ලොකු අයගේ වැඩසටහන් වලදී ලොකු අයටත් එහෙම පුළුවන් කියලා මං අදිෂ්ඨානයක් ගත්තා. අරගෙන වැඩසටහන් දැන් පාතුනට මගේ අර කවිය ඉස්සෙල්ලාම කියලා there are no impossibilities. ඒ කියන්නේ බැහැයි කියලා දෙයක් නැහැ. නොහැක්කක් නැහැ. හැබැයි there are probabilities. පුළුවන් වෙයිද බැරි වෙයිද දන්නේ නැති සැක සහිත දේවල් තමයි තියෙන්නේ. If you create a real need within you, ඔබ තුළ සැබෑ අවශ්‍යතාවයක් ඇති කරගත්තොත් අර සැක සහිත දේවල් බැහැ වගේ පේන දේවල් පුළුවන් දේවල් බවට පරිවර්තනය කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හැබැයි මේක පොඩ්ඩක් කට්ටිය වරද්ද ගන්න බව මට පිරුණ කාලයක් යද්දි. මොකද ඒ වගේ වැඩසටහන් වලදී අපි ඒ වගේ විශාල ප්‍රමාණයක් බැහැයි කියන දේවල් මිනිස්සුන්ට පුළුවන් බව ඔප්පු කළා. එන පොඩි දෙයක් වරද්දගෙන දිගට කතා කරනව ඇහෙනවා, රූපවාහිනියල දකිනවා, පත්‍රවල කියවෙනවා, වැඩසටහන් වල නම් දාලා තියෙනවා මට පේනවා. ඔබට කළ නොහැක්කක් නොමැත කියලා. හොඳයි, ඉතින් අපි මොටිවේෂන් කරනකොට උනන්දු ඇති කිරීමේ වැඩසටහන් කරනකොට ඒ උනන්දු ඇති කරන වාට කරන්න බැරි දෙයක් නැහැ. ISI can කියලා කියන්න කියලා කිව්වට කමක් නැහැ. හැබැයි මේකේ පොඩි ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා යටි. ඒ කියන්නේ සූසු කිරීම. ඒ කියන්නේ එහෙම කිව්වට යම් කිසි දෙයක් තියෙනවා බැරි පැත්තක්. ඒක ගැන කතා නොකර සිටීම පොඩි වරදක් තියෙනවා. ඒ නිසා මම ඕන වෙලාවක දයාරානෝ impossibilities කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම දයාරා probabilities කියන එක මතක් කරන්න ඕනේ. කියන්නේ පුළුවන් ද බැයිද කියලා සැක සහිත දේවල් තමයි තියෙන්නේ. සැබෑ අවශ්‍යතාවයක් ඇති කරගත්තොත් පුළුවන් බව. එතකොට අපි දැන් වරද්ද ගන්න තැන තමයි දයාරානෝ impossibility I can do anything කියලා මම ඉස්සෙල්ලා වැඩසටහන් වලදී කතා කරලා ඇති මේ gut කියලා එකක්. ඒ කියන්නේ ආත්ම විශ්වාසය කියලා. ආත්ම විශ්වාසය තිබුණොත් ඕන දෙයක් කරන්න පුළුවන් කියන්නේ. හැබැයි ඒකේ ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. ඇයි? බුද්ධියයි හැඟීමයි ආත්ම විශ්වාසය තුන එකතු කළා තමයි ඕන දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. අපි ආත්ම විශ්වාසයෙන් කෙනෙක් ලොකු බැම්මකින් ඉඳලා අර මොහොතේ මොහොතට පයින්න පුළුවන්. එයා හොඳට ඉගෙනගෙන තියෙන කෙනෙක්. තව එක්කෙනෙක් ගිහලා මටත් පුළුවන් කියලා ආත්ම විශ්වාසයෙන් පැනනොත් එයා පිනන්න ඉගෙනන්නත් නැහැ, දන්නෙත් නැහැ පයින් විදිය. වතුර ගිහලා මැරෙන්න පුළුවන්. ඒ නිසා දැන් මෙතන there are no impossibilities. ඒ කියන්නේ කොහෙවත් කළ නොහැක්කක් නොමැත නෙමෙයි. හැකි දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. ඒයි කොහොමද වෙන්නේ? ඥාන පරේෂණ වෙනම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඥානවල 49ක් අපේ ඥාන බලපානවා අපේ හැකියාවල් තීරණය කරන්න. ඊට පස්සේ පාර්ශ්වකල 52ක් බලපානවා අපිට ට්‍රේන් කරලා අපිට කරන්න පුළුවන් ප්‍රමාණය. මේ දෙක එකතුවම පෞරුෂත්වය කියලා මම හඳුන්වා දෙන්නේ. එතකොට එහෙනම් දැන් වැඩේ වෙන්නේ මොකද්ද? අපි හිතමු ඕ ලෙවල් වල ඒ නමයක් ගත්ත ළමෙක් නැත්නම් ඒ ලෙවල් වල ඒ තුනක් ගත්ත ළමෙක් ඕ ලෙවල් ඒ නමයක් ගත්ත ළමෙක් කියලා අපි හිතමුකෝ. ඒ ලෙවල් පැත්තකින් තියලා හිතනවා මේ මට පුළුවන් ඒ ලෙවල් සයන්ස් කරලා වෛද්‍යවරයෙක් වෙන්න කියලා. ඇයි ඒ නමේ කියන්නේ හැම දෙයකින්ම දක්ෂයි කියලා පේනවනේ. නමුත් අතරමඟදී අපිට ගොඩක් අය හම්බ වෙනවා එයා ඒ ලෙවල් එනගෙන සාමාන්‍ය භාෂාවෙන් කතා කරන භාෂාවනේ මම ඒ ලෙවල් එනගත්ත කියලා. ඇයි? නැත්නම් අතරමඟදී අවුරුද්දක් විතර අසාර්ථක වෙලා. දැන් මේ අසාර්ථක වෙන ප්‍රධාන හේතුවකද? තමාට අර ඒ නමේ ගත්තුනේ සා හිතාගත්තා I can මට පුළුවන් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් වෙන්න කියලා. ඒක එහෙම වෙන්න ඕනෙත් නෑ, දඟලන්න ඕනෙත් නෑ, එහෙම ගන්න සෑහෙන වෙහෙසක් දරන්න ඕනෙත් නෑ. එහෙම කළොත් මොකද වෙන්නේ?
පුළුවන් බැරි නෑ. ඒයි මගේ කවියෙම තියෙනවනේ. ඔබට ඕනම් කරන්න පුළුවන් සැබෑ අවශ්‍යතාව කැටි කරගත්තොත් කියලා. ඊට පස්සේ අපි බලනවා ecology test කියලා එකක් තියෙනවා මේ ඉලක්ක තැබීම. ගොඩක් අය මේක පාවිච්චි කරන්නේ නෑ මේ test එක. Ecology test කියලා කියන්නේ ඉලක්ක තැබීමේදී ශක්්‍යතා මැන බැලීම. Practical nature එක නැත්නම් ස්වභාවිකව ප්‍රායෝගිකව එය කිරීමට තියෙන හැකියාව මැන බලන්න ඕනේ. ඒ කියන්නේ මගේ තියෙන ආර්ථික හැකියාව, මගේ තියෙන දක්ෂතාවය, මගේ තියෙන කුසලතාවය, මම මේ දැනට ඉගෙන තියෙන විෂයන් අනුව, මගේ තාත්තලාගේ අම්මලාගේ හැකියාව අනුව, මේ සියලුම දේවල් සලකලා මගේ බුද්ධි මට්ටම අනුව මේ සියලුම දේවල් සලකලා ගන්නකොට ecology test කියලා කියන්නේ වටිනවාද නැත් පුළුවන්ද එක එකක් තමයි පුළුවන්ද එහෙම කරන්න දෙවෙනි එක වටිනවාද එච්චර එහෙම පුළුවන් වුණත් කියන එක. ඒ නිසා මහන්සිලා මහන්සිලා පළවෙනි සැරේ විභාග කළා ෆේල් වෙලා දෙවෙනි සැරේ විභාග කළා අසමත් වෙලා ඊට පස්සේ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. එතකොට ඊට වඩා සමහරට පහසුවෙන් තමා තුල සහජයෙන් මේ ඥානස්සෙ පිහිටපු ඒ ඥානමය කුසලතාවයක් හඳුනාගෙන ඥානමය නම්‍යතාවයක් හඳුනන. ඒ කියන්නේ තමාගේ නම්‍යතාවය කියලා කියන්නේ ආශාව තියෙන තැන. නම්‍යතාවය කියන්නේ හැකියාව තියෙන තැන. ආශාවයි හැකියාවයි එකතුණු තැන තමයි ඔයාගේ ඉලක්ක තබන්න සුසු වෙන සංදිස්ථානය තියෙන්නේ. ඒක හඳුනාගෙන ඒකට ඉලක්ක තියලා ගියොත් අච්චර එක සැරයක් කරලා ෆේල් වෙලා දෙවෙනි සැරේ කරලා අසමත් වෙලා යන්න ඕනේ නැහැ. සමහරවිට පළවෙනි වතාවෙම ගොඩ වෙනවා. එයා ඒ ළමයා කලා කරලා හොඳ කලාකරුවෙක් වෙනවා. අපිට ලෝකෙට වෛද්‍යවරු විතරක් නෙමෙයි ඕනෙ වෙන්නේ. වෛද්‍යවරුත් ඕනෙ, ඉංජිනේරුවරුත් ඕනෙ, කලාකරුවරුත් ඕනෙ, නීතිඥවරුත් ඕනෙ වෙනවා. හැම වර්ගයෙන් මිනිස්සු ඕනෙ වෙනවා, වඩුවොත් ඕනෙ වෙනවා, මේසන්ලත් ඕනෙ වෙනවා. නැත්නම් කවුද මේ ගොඩනැගිලි හදන්නේ? ඒතර ඒ නිසා මේ හැම වර්ගයෙන් මිනිස්සු ඕනෙ වෙනවා. අපි උපදිනකොට හැම එක්කෙනාටම දීලා තියෙනවා එක්තරා කුසලතාවයක්. ලොයින් එක දෙයකට ඔබ දක්ෂ වෙනවා කියලා කියමනක් තියෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලාම ඉලක්ක තැබීමේදී මතක තියාගන්න ඔබට කළ හැකි දේවල් තියෙනවා, කළ නොහැකි දේවල් තියෙනවා. එනිසා පැටලෙන්න එපා දෙයරන ඉම්පොසිබිලිටීස් කියනකොට. කියනකොටම තේරුම් ගන්න ඒක රයටින් තියෙනවා ප්‍රොබබිලිටීස්. මේ ප්‍රොබබිලිටීස් එක කරන්න පුළුවන්ද බැයිද කියලා සැකසයිද දේවල් සැබෑම අවශ්‍යතාවයක් ඇති කරගත්තොත් කරන්න වෙන්න පුළුවන්. එතකොට මහන්සිය දෙගුණයි තුන්ගුණයක් දහගුණයක් වෙන්න පුළුවන්. ඉතින් එච්චර වටිනවද? ජීවිත කාලේ කෙටි අවුරුදු ගානයි තියෙන්නේ. අපි වයසට යනවා. අපි සතුට අරබයාගෙන වැඩ කරන්නේ. එනිසා අපිට ඕනේ එක්තරා කෙටි කාලෙකදී ඒ අදාළ තැනට යන්නයි. ඒ නිසා අද ඉඳන් මොනවාද කරන්න ඕනද මේක අහපු එක්කෙනෙක් වශයෙන් කල්පනා කරන්න මගේ ආසම හිතන දේවල් මොනවද මං දක්ෂම දේවල් මොනවද දක්ෂ ආශාවත් තියෙන දේවල් මොනවද එහෙනම් ඒ දේවල් තුල මගේ ඉලක්ක පිහිටවලා තියෙන මම අනාගතය සඳහා ගොඩාක් දුර ගිහිල්ලා නවත්තන්න යන්න එපා තාම මේ මුල් අධීරේ නම් ඉන්නේ බලන්න ආසම හිතෙන දක්ෂම දේවල් මත ඔයාගේ අනාගත ඉලක්ක තියන්න ඒතර ඉලක්ක ඉටු කර ගැනීමේ හැකියාව හොඳ වෙනවා අන්න එහෙම ඉලක්ක තියලා ජීවිතේ ජය ගන්න කෙනෙක් බවට පත් වේවා කියලා දිනන ජීවිත තුලින් මම අද ඔබට ප්‍රාර්ථනා කරනවා සුභානාගතය